එහෙනම් දරුවනේ අපි 2018 දකුණු පළාත් විභාග ප්‍රශ්න පත්‍රයේ කලින් වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරා පළවෙනි අනිවාර්ය ප්‍රශ්නයේ සහ ව්‍යාපාර කොටසට දාලා ප්‍රශ්න 3. දැන් අපි යන්නේ ගිනුම්කරණයට අදාළ ප්‍රශ්න 3 සාකච්ඡා කරන්න. අපි දන්නවා ගිනුම්කරණයේ කොටස් නේද? පාඩම් 13කින් ගිනුම්කරණයට අදාළ සම්පූර්ණ විෂය නිර්දේශයේ පාඩම් 20යි. ඒකෙන් පාඩම් 7ක් ව්‍යාපාර කොටසට අදාළව, ඉතුරු පාඩම් 13ම ගිනුම්කරණයට අදාළයි. ඒතර මේ ගිනුම්කරණය කියන කොටසෙන් තමයි මේ ප්‍රශ්න 3 හැදෙන්නේ. මේකෙදුත් කැමැති ප්‍රශ්න දෙකක් ඔයාලට පිළිතුරු සපයන්න පුළුවන්. හරි අපි බලමු පස්වෙනි ප්‍රශ්නය ගිනුම්කරණයේ අරමුණ කුමක්ද? අපි දන්නවා ගිනුම්කරණයේ ප්‍රධානම අරමුණ තමයි ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීමට අවශ්‍ය වන තොරතුරු සැපයීම. එහෙනම් තොරතුරු සැපයීම තමයි ගිනුම්කරණය. ඒතර ගිනුම්කරණයේ කියන විශේෂය ප්‍රධාන පරමාර්ථය තමයි පුතේ ඇල්මැති පාර්ශ්වයන්ට තොරතුරු සැපයීම නේද? හරි. එහෙනම් ගිනුම්කරණයේ අරමුණ ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීමට අවශ්‍ය වන තොරතුරු සැපයීමයි. අවශ්‍ය වන තොරතුරු සැපයීම අපි එකට කියනවා ගිනුම්කරණයේ අරමුණ. ප්‍රධානම පරමාර්ථය තමයි ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. කියා යන්න ව්‍යාපාරයක ලෙජරයක තිබූ පාස් සඳහන් ගිනුම් කුමන ගිනුම් වර්ගයට අයත්දැයි සඳහන් කරන්න. හරි. ඩී බඩු කියන්නේ ව්‍යාපාරයට මොකද්ද පුතේ? වත්කමක්. ගිනුම් වර්ගය තමයි වත්කම්. ඩී බඩු කියන්නේ වත්කම්. ඊට පස්සේ පුතේ විදුලි ගාස්තු. විදුලි ගාස්තු කියන්නේ ව්‍යාපාරයට වියදමක්. හරි. ඩී බඩු කියන්නේ වත්කම්, විදුලි ගාස්තු කියන්නේ වියදම්. මන දෙවෙනි කොටස පහත ගනුදෙනුවලට අදාළව දිත්ත සටහන් ලියන්න රුපියල් 10,000ක චෙක් පතක් බැංකු ජංගම ගිනුමේ තැන්පත් කිරීම. අපිට ලැබුණු චෙක් එකක් බැංකුවේ තැන්පත් කරනවා. අපි දන්නවා පුතේ ලැබුණ ගමන් අපි දාන්නේ ලාච්චුවට චෙක් එකක්. මුදල් වලට තමයි හර කරලා තියෙන්නේ. දැන් මේක පස්සේ දවසක් ගිහිල්ලා බැංකුවේ දානවා. බැංකුවේ දාද්දී අපේ ගිනුමේ ශේෂය වැඩි වෙනවා. ඒ නිසා බැංකු ගිනුම හර මුදල් එලින් අඩු වෙනවා. ඇයි මුදල් වලනේ හර වෙලා තියෙන්නේ. එහෙනම් මුදල් වලින් අයින් කරද්දී මුදල් වලට බැර. හරි. එහෙනම් කලින් ලැබුණු චෙක් එකක් තමයි මේ බැංකුවේ දාන්නේ. එහෙනම් බැංකු ගිනුම තැන්පත් කරද්දී ගිනුමේ ශේෂය වැඩි වෙනවා. ඒ නිසා බැංකු ගිනුම හර රුපියල් 10,000යි. මුදල් ගිනුම නැත්නම් මුදල් පොත බැර වෙනවා රුපියල් 10,000. 10,000ක චෙක් පතක් බැංකු ජංගම ගිනුමේ තැන්පත් කිරීම. දෙවෙනි එක බලන්න කාර්යාලයේ ප්‍රයෝජනයේ සඳහා රුපියල් 75,000ක් වටිනා පරිගණක යන්ත්‍රයක් කසුන් ව්‍යාපාරයෙන් ණයට ගැනීම. කාර්යාලයේ ප්‍රයෝජනයේ සඳහා තමයි පරිගණක යන්ත්‍රයක් ගන්නෙ, ණයට අරන් තියෙන්නේ. එතකොට හිතන්නකෝ දිත්ත බලපෑම අනුව තමයි දිත්ත සටහන තීරණය කරන්නේ. මොකද්ද පුතේ දිත්ත බලපෑම? පරිගණක යන්ත්‍රය ලැබෙනවා ව්‍යාපාරයට. යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා. ණයට ගන්නේ කසුන් ව්‍යාපාරයෙන්. එයාට අපි ගෙවිය යුතුයි. එහෙනම් ණය හිමි වගකීමත් වැඩි වෙනවා නේද? එහෙනම් 75,000ක් වටිනා පරිගණක යන්ත්‍රයක් කසුන් ව්‍යාපාරයෙන් ණයට ගැනීම කොහොමද සටහන් වෙන්නේ? එහෙනම් පරිගණක යන්ත්‍ර ගිනුම හර රුපියල් 75,000යි. පරිගණක යන්ත්‍ර ගිනුම හර රුපියල් 75,000යි. කසුන් ව්‍යාපාරයේ ගිනුම. කසුන් ව්‍යාපාරයේ ගිනුම. නැත්නම් ණය හිමි. මොනවා ණය හිමි කියලා ලියන්න පුළුවන්. මෙයා ණය හිමියෙක්. බැර රුපියල් 75,000. මෙන්න එහෙනම් පරිගණක යන්ත්‍ර ගිනුම හර 75,000යි. කසුන් ව්‍යාපාරයේ ගිනුම එයා ණය හිමියෙක්. එයාට ගෙවිය යුතුයි. ඒ නිසා කසුන් ව්‍යාපාරයේ ගිනුම බැර වෙනවා 75,000යි. හරි. මලමුතේ අපි තුන්වෙනි එකට යනවා. ගයනි රස කැවිලි අලෙවි කිරීමේ ව්‍යාපාරයක් 2018 1/1 දින ආරම්භ කරන ලදී. එදින සිදු වූ ගනුදෙනු කීපයක් පහත දැක්වේ. බලන්න පුතේ පළවෙනි එක ගයනි ව්‍යාපාරයට මුදල් යොදවනවලු රුපියල් 50,000ක්.
ව්‍යාපාරයට අවශ්‍ය උපකරණ මිලට ගන්නවලු රුපියල් 30000යි බැංකු ණය මුදලක් ගන්නව රුපියල් 20000යි ගොඩනැගිල්ලට මාසික කුලිය ගෙවනවලු රුපියල් 6000යි රස කැවලි මිලදී ගැනීම රුපියල් 4000යි මේන් රුපියල් 1000ක් පසුව ගෙවීමට පොරොන්දු විය අවශ්‍ය වන්නේ ඊයස් සඳහන් එක් එක් ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය සඳහන් කරන්න පහස් සඳහන් ආකෘතිය භාවිතා කරන්න. අන්න පළවෙනි ගනුදෙනුව සටහන් කරලා දීලා තියෙනවා. අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදනවලු 50000ක්, මුදල් කියන වත්කම වැඩි වෙනවා 50000යි, අයිතිකරුගේ හිමිකමත් වැඩි වෙනවා 50000යි. බලමු අපි දෙවෙනි එක, පළවෙනි එක සටහන් කරලා දීලා තියෙන්නේ ව්‍යාපාරයට අවශ්‍ය උපකරණ මිලට ගන්නවලු 30000ක්. අන්න මොකද දිට්ඨ බලපෑම? ව්‍යාපාරයට ලැබෙනව පුතේ 30000ක උපකරණ. එහෙනම් උපකරණ කියන වත්කම වැඩි වෙනවා 30000යි. ඒ වගේම තමයි මුදල් කියන වත්කම අඩු වෙනවා 30000යි. වත්කම් වලට විතරයි බලපාන්නේ. උපකරණ කියන වත්කම වැඩි වෙනවා 30000යි, මුදල් කියන වත්කම අඩු වෙනවා 30000යි. ඊළඟ බැංකු ණය මුදලක් ගන්නවලු රුපියල් 20000ක මුදල් ලැබෙනවා ව්‍යාපාරයට මුදල් කියන වත්කම වැඩි වෙනවා 20000යි. හරි බැංකු ණයක් ගන්නේ නැවත ගෙවිය යුතුයි. බැංකු ණය කියන වගකීමත් වැඩි වෙනවා 20000යි. බැංකු ණය. හරි වගකීම් වැඩි වෙනවා 20000යි බැංකු ණය. ඊළඟ එක ගොඩනැගිල්ලට මාසික කුලිය ගෙවනවලු රුපියල් 6000ක් මුදල් අඩු වෙනවා 6000යි. හරි කුලී කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. එනං අයිතිකරුගේ හිමිකමත් අඩු වෙනවා රුපියල් 6000යි. කුලී කියන්නේ වියදමක්, හිමිකම අඩු වෙනවා 6000යි. රස කැවිලි මිලදී ගැනීම රුපියල් 4000යි, මේන් 1000ක් පසුව ගෙවීමට පොරොන්දු වේ. කියන්නේ මුදලින් ගෙවලා තින්නේ කීයක්ද? 3000ක් නේද ගෙවලා තියෙන්නේ? 1000ක් පසුව ගෙවන්න පොරොන්දු වෙලා. දැන් මේක රස කැවිලි අලෙවි කිරීමේ ව්‍යාපාරයක්. ඒ අරගෙන ලාභයක් තියාගෙන විකුණනවා. ඒකනේ කරන්නේ. එහෙනම් මේක තොගේට කීයක් ගන්නවද? 4000. හරි. පත්කම් වලට ධන 4000යි. තොගය. වත්කම් වලට ධන 4000යි තොගය. වත්කම් වලට ඍණ 3000යි. මුදලින් ගෙවලා තියෙන්නේ 3000යි. මුදල් 3000යි. එතකොට ගෙවිය යුතුයි තව කීයක්ද? 1000ක්. එහෙනම් වගකීම් වලට ධන 1000යි. ණය හිමි. ණය හිමි වගකීම වැඩි වෙනවා 1000යි. හරි නේද? මුදල් අඩු වෙනවා 3000යි. තොගය කියන එක වැඩි වෙනවා 4000යි. ඒ වගේම වගකීම් වැඩි වෙනවා 1000යි. එයාට අපි ගෙවිය යුතුයි 1000ක්. හරි ඊට පස්සේ බලන්න 2018 එකයි එක දිනට ගයනිගේ ව්‍යාපාරයේ පාස සඳහන් අයිතම් වල වටිනාකම් සඳහන් කරන්න. හරි දැන් මේ එකයි එක වෙලා තියෙන ගණඳුන් ටිකන මේ දීලා තියෙන්නේ. මේකෙන් පස්සේ අපින් අහලා තියෙනවා මුදල් ශේෂය, වගකීම්, හිමිකම්, වත්කම්. හරි දැන් අපි මෙතනින්ම අගය ගන්නේ කරගමු. අවසාන අගයන් අපි මුළු වත්කම් වල අගය ගමු. මෙන්න බලන්න 50000යි ධන 30000යි ඍණ 30000යි කියන්නේ බලපෑමක් නෑ පුතේ. 50000යි 20000යි කීයද? එහෙනම් 70000යි. 70000ට අඩු වෙනවා 6000ක්. එතකොට කීයද බලන්න? 64000යි. 64000ට 4000ක් එකතු වුනාම 68000යි. 3000ක් අඩු වුනාම 65000යි. මෙන්න මුළු වත්කම් 65000යි. වගකීම් කීයක් එනවද? 21000යි. හිමිකම එනවා බලන්න 50000න් 6000ක් අඩු කරාම 44000යි. හරි නේද? සමාන වෙනවනේ දෙපැත්ත. හරි අපෙන් හැබැයි ඉස්සල්ලා මහන්නේ මුදල් ශේෂය. මුදල් ශේෂය බලමු අපි. 50000ක් වැඩි වෙලා 30000ක් අඩු වෙලා. එතකොට කීයද පුතේ? 20000යි. 20000ට 20000ක් එකතු වෙලා එතකොට කීයද? 40000යි. 40000න් 6000ක් අඩු වෙලා 34000යි. තව 3000ක් අඩු වෙලා 34000න් 3000ක් අඩු වුනාම 31000යි. නැවත බලන්න 50000න් 30000ක් අඩු වුනාම 20000යි.
විසිදාහට විසිදාහ එකතුනාම හතලිස් දාහයි හතලිස් දාහෙන් හයදාහක් අඩු කරාම තිස් හතර දාහයි තිස් හතර දාහෙන් තුන්දාහක් තිස්සෙක් දාහයි මුදල් ශේෂය රුපියල් තිස්සෙක් දාහයි වගකීම් මහනවා කියක්කාවද වගකීම් රුපියල් විසි එක්දාහයි විසි එක්දාහයි හිමිකම් මහනවා කියදපුතේ හිමිකම් හතලිස් හතර දාහයි පස්සේ මුළු වත්කම් මහනවා කියද හැට පන්දාහයි ඔන්න එහෙනම් අපි එකින් එක අගයන් ගණනය කරා මුදල් ශේෂයාව තිස්සෙක් දාහක් වගකීම් විසියෙක් දාහයි හිමිකම රුපියල් හතලිස් සතර දාහයි වත්කම් හැට පන්දාහයි අවසානක බලන්නේගේ හයවෙනි පස්සෙනි ප්‍රශ්නය සිදුටෙක්ස් ව්‍යාපාරයේ දෙදස් දහටේ මාර්තුමාසයට අදාළ නයට ගැනුම් විස්තර පහත දැක්වේ. තුනයි පහ ඉන්නොයිසියංක දෙසියක භාෂිත එකක් රුපියල් අටසිය බැගින් සාරී දහයක්. වෙළද වට්ටම් කියද සියයට දහයයි. තුනයි විස්ස ඉන්නොයිසියංක දෙසිය දෙක අරලිය ටෙක්ස් එකක් රුපියල් තුන්සිය බැගින් ළමා කලිසම් විසි පහයි වෙළද වට්ටම සියයට පහයි. සිදුගේ ව්‍යාපාරයේ මාර්තුමාසේ ගැනුම් ජනරය සහදාල ලෙජයකිනු. හරි අපි ගම මුලින්ම ගැනුම් ජනරයක් වැරදි ආකෘතිය ගන්න දිනේ ඉන්නොයිසි අංකය සැපයුම්කරු වටිනාකම සහ නිජ පිටුව අපිට ලියන්න පුළුවන් සිදුටෙක්ස් ව්‍යාපාරයේ 2018 මාර්තු මාසයේ ගැනුම් ජනනය මාර්තු මාසයේ සඳහා ගැනුම් ජර්නලය දිනය ඉන්වොයිසි අංකය සැපයුම්කරු වටිනාකම ලෙජ පිටු මේ බලන්න පුතේ අපි මේ ගණනය කරගන්න ඕනේ භාෂිතට භාෂිතගෙන් අයට ගැනුම් අටසීය බැගින් දහයයි සාරි දහයයි එතවට කියදාගය අටදාහයි වෙළඳ වට්ටම සියයට දහයයිලු කියද පුතේ අටදාහට සියයට දහයක් අටසීයයි අඩු කරනවා එනං අගේ කියද හද්දාස් දෙසීයයි ඒක හරිද හරි එහෙනම් දිනේ දානවා 3.5 ඉන්නොයිසි අංක 201 3.5 ඉන්නොයිසි අංක 201 සැපියුම් කරු වෙන්නේ භාෂිත කියදාවේ අපිට අගය 7200යි වටිනාකම වෙනද වට්ටම අඩු කරපු ගාන තමයි අපි දාන්නේ ඊළඟ එක බලන්න 3.20 අරලිය ටෙක්ස් යාගින් අරන් තියෙන එකක් රුපියල් 300 බැගින් ළමා කමිස 25යි. කලිසම් නේද? 300 ගානේ 25යි 7500යි. 7500ට බලන්න පුතේ 105ක්. බලමු 105ක් කීයද කියලා. 10ක් නම් 750යි. එන එකේ භාගය. එහෙම ලේසි. එතකොට කීයද 375ක්. එහෙනම් අඩු කරනවා 375ක්. අද්දාස් එකසිය 25යි හරි දිනේ දාන්න 3.20 ඉන්වොයිසි අංක 202 අරලිය ටෙක්ස් අද්දාස් එකසිය 25යි
එකතුව ගත්තා අපි පහයි දෙකයි දෙකයි එකයි තුනයි හතයි හතයි දාහතරයි. දිනය දානවා තුනයි තිස් එක ලියනවා අපි ගැනුම් ගිනුමට හර කලා. මුළු එකතුමකද කරන්න අපි ගැනුම් ගිනුමට හර කලා. ගැනුම් ජලනේ මුළු එකතු කාලච්චේද අවසානය අපි ගැනුම් ගිනුමට හර කර. මෙන ගැනුම් ජනලය හැදවා අදාළ ලෙජ ගිනුම් නැහිමියෝ දෙන්නෙක් ඉන්නවා ගැනුම් ගිනුමයි ගිනුම් තුනයි නේද. හරි අපි ගම ගිනුම් තුනක් නිවැරදි ආකෘතියන ගිනුම් ගන්න දිනේ විස්තරය සඟල පිටුව වටිනාකම කියලා. දිනේ විස්තරය සඟල පිටුව වටිනාකම් විභාගෙදිත් සම්පූර්ණ ගිනුම් ගන්න. දිනය විස්තරය සඟල පිටුව වටිනාකම් හැමගිනුම කවනම් කරගන්නේ විදිහට දිනය විස්තරය සඟල පිටුව වටිනාකම. අහිමියෝ දෙන්නෙක් ඉන්නවා පළවෙනික් කෙනා කවුද? භාෂිත. අපි ගමු භාෂිත කියලා. භාෂිත හරි. එයාට අපි ගෙවිය යුතුයි කීයක් ගෙවිය යුතුයිද? 7200ක්. එන යාගේ ගිනුමට බැර කරනවා ඒ දිනේ දාලා 3.5 ගැනුම් කියලා 7200යි. අනේ යාගේ ණයට පාන්න ගත්තා 7200ක් යාට ගෙවිය යුතුයි. හරි ඊට පස්සේ අරලිය ටෙක්ස් ඊළඟ එක ගන්නවා අපි. අරලිය ටෙක්ස් කියලා හරි ඒකට බැර කරනවා ඒ දිනේ දාලා බලන්න පුතේ කවද්ද? 3.20 ගැනුම් කියලා කීයද බලන්න ආගය? 7125යි. ඊට පස්සේ මුළු එකතුව අපි ගන්නවා ගැනුම් ගිනුමට. ගැනුම් ගිනුමට හර කරනවා අවසාන දිනේ දාලා 3.31 ණය හිමි කියලා. ණය හිමි කියලා කියදගේ 14325යි. පැහැදිලි නේද? හරි ඒ වටිනාකම් ණය හිමියන්ට බැර කරා. ඊට පස්සේ එකිනෙක නේද මුළු එකතුව ගැනුම් ජනලයේ මුළු එකතුව පුතේ අපි මොකද කරේ? ගැනුම් ගිනුමට හරට ඇතුළත් කරා. හරි නේද? හරි අනිවාර්යෙන් ගිනුම් වලට සටහන් කරන්න අහන්නත් පුළුවන්. ණය හිමි වටිනාකම් මේ අදාළ ණය හිමියන්ගේ ගිනුම් වලට බැර කරනවා. ඊට පස්සේ මුළු එකතුව ගැනුම් ගිනුමට හරට ඇතුළත් කරනවා. හරි
හයවෙනිකේ පළවෙනිකේ අයන්න බලන්න අවිනිශ්චිත ගිනුම යනු කුමක්දයි හඳුන්වන්න. මොකද පුතේ අවිනිශ්චිත ගිනුම කියලා කියන්නේ? අපි දන්නවා කාලච්ඡේදයේ අවසානයේ අපි ශේෂ පිරික්සුමක් පිළියෙල කරනවා. මෙන්න මේ කියන ශේෂ පිරික්සුමේ හර තීරුවයි බැර තීරුවයි එකිනෙකට අසමාන වුණ අවස්ථාවක්. ඒ වෙනස නේද? හර හෝ බැර වෙන්න පුළුවන්, හර පැත්ත අඩු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බැර පැත්ත අඩු වෙන්න පුළුවන්. ඒ වෙනස తాවකාලිකව ඇතුළත් කරන ගිනුම. මොකද පුතේ මේ తాවකාලිකව කියන්නේ? වැරදි සොයා එය නිවැරදි කරන තෙක් එම වෙනස తాවකාලිකව ඇතුළත් කරන ගිනුමට තමයි අපි කියන්නේ අවිනිශ්චිත ගිනුම කියලා. හරි. එහෙනම් අපි කියනවා ශේෂ පිරික්සුමේ ඇතිවන වෙනස తాවකාලිකව ඇතුළත් කරන ගිනුම අවිනිශ්චිත ගිනුම නම් වේ. తాවකාලික කියන්නේ වෙනස නේද? වැරදි නිවැරදි කරලා ඒවා නිවැරදි කරන තෙක් වෙනස తాවකාලිකව ඇතුළත් කරන ගිනුමට තමයි පුතේ අපි කියන්නේ අවිනිශ්චිත ගිනුම. පොදුජන්නේ සටහන් කරන ගනුදෙනු දෙකක් සඳහන් කරන්න. අපි දන්නවා නේද විවිධ ගනුදෙනු සටහන් කරනවා පොදුජනනේ. අපිට ලියන්න පුළුවන් ආරම්භක සටහන්. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගද්දී හෝ නව ගිනුම් වර්ෂයක් ආරම්භයේ තියෙන වත්කම් හා වගකී. ඊට පස්සේ ඕන්නම් ගන්න පුළුවන් ජංගම නොවන වත්කම් ණයට ගැනීම හා ණයට විකිණීම. පිළිබඳ සටහන් ආයෝනම් වැරදි නිවැරදි කිරීමේ සටහන්. ඒකත් අපි පොදු ජර්නලේ දාන්නේ. ගැලපුම් සටහන් වැරදි නිවැරදි කිරීමේ සටහන්, ගැලපුම් සටහන්. හරි බලන්න දෙවැනි එක මදුරුදැල් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක 2018 මැයි මාසයේ සඳහා තොරතුරු කිහිපයක් පහත දැක්වේ. අමුද්‍රව්‍ය සඳහා වියදම රුපියල් 10,000යි, මදුරුදැලක් නිෂ්පාදනය සඳහා ගෙවන කුලිය 300යි, ඍජු වෙනත් වියදම් රුපියල් 2,000යි, ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය 3,000යි, විකුණුම් මිල තීරණය කරනුයේ පිරිවැය මත 20%ක ලාභාන්තිකයක් තබාගෙනය. නිපදවන ලද ඒකක ප්‍රමාණය 30කි. අවශ්‍ය වන්නේ 2018 මැයි මාසයේ සඳහා ප්‍රාථමික පිරිවැය ඒකකයක විකුණුම් මිල. අපි දන්නවා පුතේ ප්‍රාථමික පිරිවැය එන්නේ කොහොමද? ඍජු ද්‍රව්‍ය පිරිවැය ධන, ඍජු ශ්‍රම පිරිවැය ධන, ඍජු වෙනත් පිරිවැය නේද? හරි. එහෙනම් බලමු අපි පළවෙනි ප්‍රශ්නේට උත්තරේ අයන්න නේද? අයන්නට උත්තරේ ඍජු ද්‍රව්‍ය පිරිවැය. බලන්න මේකේ අමුද්‍රව්‍ය 10,000යි, හරි. ඊට පස්සේ ඍජු ශ්‍රමය. බලන්න මේකේ ඍජු ශ්‍රමය මදුරු දැලක් නිෂ්පාදනය සඳහා ගෙවන කුලිය 300යිලු, නිපදවන ලද ඒකක ප්‍රමාණය 30යිලු. මෙන්න බලන්න එහෙනම් එකකට 300යි 30ක් හදනවලු වැඩි කරලා ගන්න. එතකොට කුලිය එනව පුතේ 9,000ක් නිෂ්පාදන කුලිය. ඍජු වෙනත් වියදම් දීලා තියෙනවා 2,000යි. ඍජු වෙනත් වියදම් රුපියල් 2,000යි. මෙන්න ප්‍රාථමික පිරිවැය එනවා පුතේ කීයක්ද? රුපියල් 21,000ක්. පැහැදිලි නේද? මෙන්න රුපියල් 21,000ක් ආවා ප්‍රාථමික පිරිවැය, ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් පිරිවැය.
ඒකකයක විකුණුම් මිලහන. ඒකේක විකුණුම් මිල හොයන්න කලින් ඒකේක පිරිවැය හොයන්න. ඒකේක පිරිවැය හොයන්න මුළු නිෂ්පාදන පිරිවැය දැනගන්න. දැන් ප්‍රාථමික පිරිවැය දන්නවනේ. ඊට අමතරව තියෙනවා ගොඩනැගිල්ල සඳහා කුලිය 3000යිලු. හරි එහෙනම් ඒකත් එකතු වෙන්න ඕනේ නේද? හරි මෙන්න බලන්න එහෙනම් ඒකේ ආයන්නට හොයද්දී පිළිතුර ගද්දී ප්‍රාථමික පිරිවැය කීයද රුපියල් 21000යි ගොඩ නැගිලි කුලි කීයද බලන්න පුතේ ගොඩ නැගිලි කුලිය රුපියල් 3000යි නේද හරි රුපියල් 3000යි එතකොට ඔච්චරයි වියදම් තියෙන්නේ මේකෙන් එනවා මුළු නිෂ්පාදන පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය ඊට පස්සේ හදනවා අපි ඒකකයක පිරිවැය. ඊට පස්සේ තමයි ඒකකයක විකුණුම් මිල හොයන්නේ. ඒකකයක පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය බෙදනවා ඒකක සංඛ්‍යාවෙන්. 24000 බෙදනවා පුතේ ඒකක ප්‍රමාණය 30යිලු. රුපියල් 800ක් එනවා මේ මොකද්ද ඒකකයක පිරිවැය දැන් අපෙන් අහන්නේ ඒක නෙවෙයි ඒකකයක විකුණුම් මිල අන්න බලන්න එහෙනම් ඒකකයක විකුණුම් මිල හොයන්න කී දෙයක් ගන්න කරන්න ඕනද නේද මුළු නිෂ්පාදන පිරිවැය හොයා ගන්න ඕනේ ඊට පස්සේ ඒකකයක පිරිවැය ඊට පස්සේ තමයි ඒකකයක විකුණුම් මිල පිරිවැයට එකතු කරනවා ලාභය පිරිවැය 800යි විකුණුම් මිල තීරණය කරනුවේ පිරිවැය මත 120ක ලාභාන්තිකය එහෙනම් 800ට 120ක් පිරිවැයට 120න්නේ හරි මෙන්න ඒකකයක පිරිවැය 800යි ලාභාන්තිකේ එනවා පුතේ 160යි හරි කීයටද එහෙනම් අලෙවි කරන්නේ රුපියල් 960යි පැහැදිලි නේද හරි එන්න එහෙනම් ඒකකයක විකුණුම් මිල එනවා රුපියල් 960යි මුළු නිෂ්පාදන පිරිවැය හොයාගත්තා ඊට පස්සේ පුතේ ඒකකයක පිරිවැය හොයා ගන්න ඕනේ අපි ඊට පස්සේ ඒකකයක පිරිවැය හොයාගත්තට පස්සේ අපිට ඒකකයක විකුණුම් මිල හොයා ගන්න පුළුවන් නේද හරි ඔන්න අනිවාර්යෙන් නිෂ්පාදන පිරිවැයට අදාළ අභ්‍යාසයකුත් විභාගෙදී අහනවා හරි පහත දැක්වෙන්නේ ගිනුම්කරණයේදී සිදු වූ වැරදි කිහිපයකි අවශ්‍ය වන්නේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් සහ අවිනිශ්චිත ගිනුම් අපි පොදු ජර්නලයක් ගමු වැරදි නිවැරදි කරන්නේ අපි පොදු ජර්නලයක් තුලින් පොදු ජර්නලය දිනය වවුචර් අංකය විස්තරය සංගල පිටුව හරවැර ගෙවූ විදුලි ගාස්තු 2000ක් සටහන් කර ඇත්තේ මුදල් ගිණුමේ පමණි. ගෙවූ විදුලි ගාස්තු මුදල් වලට බැර වෙලා පුතේ විදුලි ගාස්තු ගිණුමට හර වෙන්න ඕන. නේද? හරි. එහෙනම් ගෙවූ විදුලි ගාස්තු 2000ක් සටහන් කර ඇත්තේ මුදල් ගිණුමේ පමණි. මුදල් වලට බැර වෙලා විදුලි ගාස්තු ගිණුමට හර වෙලා නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? විදුලි ගාස්තු ගිණුම හර අවිනිශ්චිත ගිණුමට තමයි බැර වෙන්නේ. හරි. අපි නියමු සටහන දිනයක් අපිට දීලා නැහැ. මේ කොණින්ම පටන් ගන්නවා අපි විදුලි ගාස්තු ගිණුම හර බලන්න අගේ පුතේ 2000යි විදුලි ගාස්තු ගිණුම හර 2000යි බැර සටහන ඇඩ් කරලා ලියනවා අවිනිශ්චිත ගිණුම බැරට අගය දානවා
දෙදාහයි. ලියනවා සංලක්ෂය. රුපියල් දෙදාහක විදුලි ගාස්තු ගෙවීම. රුපියල් දෙදාහක විදුලි ගාස්තු ගෙවීම. විදුලි ගාස්තු ගිණුමේ සටහන් නොකිරීමේ වරද නිවැරදි කිරීම. විදුලි ගාස්තු ගිණුමේ සටහන් වෙලා නෑ, මෙන්න අපි වැරද්ද නිවැරදි කරා. හරි, ඊළඟ එක බලමු. ලීබඩු අලුත්තඩියා වියදම් රුපියල් 5000ක් ලීබඩු ගිණුමේ සහ මුදල් ගිණුමේ සටහන් කර ඇත. ලීබඩු අලුත්තඩියා වියදම් පුතේ මුදල් බැර වෙලා හරවෙන්න ඕනේ කොහෙටද? ලීබඩු අලුත්තඩියා වියදම්. නමුත් මේක ලීබඩු ගිණුමට තමයි හරවෙලා තියෙන්නේ. එනම් පුතේ මේක ලීබඩු ගිණුම වැරදි ගිණුමකට දාලා තියෙන්නේ. ලීබඩු ගිණුමෙන් අයින් කරන්න ලීබඩු ගිණුම වැර, නිවැරදි ගිණුම මොකද්ද? ලීබඩු අලුත්තඩියා වියදම් ගිණුම හරවෙන්න ඕනේ. හරි, එහෙනම් අපි කියනවා ලීබඩු අලුත්තඩියා වියදම්. ලීබඩු අලුත්තඩියා වියදම් ගිණුම හර 5000යි. බැර සටහන ඇඩ් කරලා ලියනවා ලීබඩු ගිණුම බැරට දානවා 5000යි. ලියනවා සංලක්ෂය. රුපියල් 5000ක ලීබඩු අලුත්තඩියා වියදම්. ලීබඩු අලුත්තඩියා වියදම් ලීබඩු ගිණුමේ සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම. පන්දාහක ලීබඩු අලුත්තඩියා වියදම් ලීබඩු ගිණුමේ සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම. හරි, දැන් ඔන්න අපි පොදු ජනෙන් වැරදි එක නිවැරදි කරා. ඊට පස්සේ අපෙන් අහනවා පුතේ අවිනිශ්චිත ගිණුමක්. හරි, එහෙනම් අපි ගමු අවිනිශ්චිත ගිණුමක්. ලියනවා දිනය, විස්තරය, සඟල පිටුව, වටිනාකම. දිනය, විස්තරය, සඟල පිටුව. හරි, මේ බලන්න. එහෙනම් පළවෙනි වැරද්ද නිවැරදි කරද්දී අපි අවිනිශ්චිත ගිණුමට මොකද උනේ? බැර වුණා නේද? හරි, එහෙනම් අපි අවිනිශ්චිත ගිණුමට බැර කරනවා විදුලි ගාස්තු කියලා. දෙදාහයි. හරි, එහෙනම් අපිට ආරම්භක ශේෂය ගණනය කරන්න පුළුවන් අවිනිශ්චිත ගිණුමේ. අපි දන්නවා වැරදි නිවැරදි වුණාට පස්සේ අවිනිශ්චිත ගිණුමේ දෙපැත්ත සමාන වෙනවා. එහෙනම් මෙන්න 2000යි. හරි, එහෙනම් ශේෂ පිරික්සුමේ තිබ්බ වෙනසත් කීයද? 2000යි. හරි, මේක තමයි අපි ගණනය කරන්න. එතකොට ශේෂ පිරික්සුමේ වෙනස. හරි, මෙන්න පුතේ ශේෂ පිරික්සුමේ වෙනස කීයද? එතකොට රුපියල් 2000යි. අයියේ වැරද්ද නිවැරදි වෙද්දී පළවෙනි වැරද්ද, දෙවෙනි වැරද්ද අවිනිශ්චිත ගිණුමට බලපාන්නේ නැහැ. විදුලි ගාස්තු ගිණුම හර වුණා, අවිනිශ්චිත ගිණුමට බැර වුණා. හරි, මෙන්න එහෙනම් අවිනිශ්චිත ගිණුම අපි පිළියෙල කරා. වැරදි දෙකක් අපිට දීලා තිබ්බා. ඒ වැරදි දෙක නිවැරදි කරා. ඒ වගේම අවිනිශ්චිත ගිණුම පිළියෙල කරා. හරි, අපි යනවා පුතේ ඊළඟ කොටසට. හංසකගේ ව්‍යාපාරයේ 2018 5/31 දිනට බැංකු ගිණුමේ ශේෂය රුපියල් 20000ක් විය.
මැයි මාසයේ සඳහා ලද බැංකු ප්‍රකාශයේ ශේෂය බැංකු ගිණුමේ ශේෂයට නොගැලපුණි. වෙනසට හේතු පහත දැක්වේ. තැන්පත් කළෙහෙත් නිෂ්කාශනය නොවූ චෙක් රුපියල් 8000යි ඍජු ප්‍රේෂණ 2000යි. මැයි මාසයේ සඳහා බැංකු අය කළ ගාස්තු 500යි ස්ථාවර නියෝග අනුව ගෙවීම් 1000යි. හරි. අහන්න අපෙන් සංශෝධිත බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය. අපි මුලින්ම ගන්නවා සංශෝධිත බැංකු ගිණුමක්. හරි. අපි ගමු පුතේ සංශෝධිත බැංකු ගිණුම. මේකට ටී ගිණුමක් ගන්නත් පුළුවන්. නැත්නම් නිවැරදි ආකෘතියම ගන්නත් පුළුවන්. හසංක නේද? හසංකගේ ව්‍යාපාරයේ 2018 මැයි මාසයේ සඳහා. හරි, අපි නියම සංශෝධිත බැංකු ගිණුම කියලා. ඉස්ලාම අපි ශේෂය දාගන්නවා. 5.31 දිනට බැංකු ගිණුමේ ශේෂය 20000යිලු. හරට දානවා අපි ශේෂය 20000යි. දැන් බලන්න අපි බැංකු ප්‍රකාශයේ තියෙන බැංකු ගිණුමේ ඇතුළත් වෙලා නැති තොරතුරු. ඍජු ප්‍රේෂණ 2000යි. කෙලින්ම බැංකුවට ලැබිලා. ඒතර අපේ ගිණුමේ ශේෂය වැඩි වෙනවා පුතේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ බැංකු ගිණුමට හර කරන්න ඕනේ. ඍජු ප්‍රේෂණ 2000යි. ඍජු ප්‍රේෂණ 2000යි. හරි. මේ මාසයේ සඳහා බැංකු අය කළ ගාස්තු 500යි යන්න. බැංකුව අපේ ගිණුමෙන් අඩු කරලා බැංකු ගාස්තුවත්. එතකොට අපේ ගිණුමේ ශේෂය අඩු වෙනවා. එහෙනම් අපි බැර කරනවා බැංකු ගාස්තු 500යි. හරි. බැංකු ගාස්තු 500යි. ඊළඟ එක ස්ථාවර නියෝග අනුව ගෙවීම් රුපියල් 1000යිලු. ඒත් අපේ ගිණුමෙන් අඩුවීමක් එන එකත් අපි බැර කරන්නේ ස්ථාවර නියෝග 1000යි. හරි. දැන් ඔච්චරයි එන්නේ සංශෝධිත බැංකු ගිණුමට. අපිට තුලනය කරලා ශේෂය ගන්න පුළුවන් පුතේ 22000යි. මේ පැත්තට දානවා 22000. 1500ක් අඩු කරාම 20500යි. හරි නේද? එහෙනම් 5.31 මෙන්න නිවැරදි ශේෂය අපි ශේෂය 15ට ගෙන ගියා 20500යි. ඒ වගේම තමයි ශේෂය ඉදිරියට ගෙන ගියා 20500යි. හරි. මෙන්න පුතේ අපි සංශෝධිත බැංකු ගිණුම විදියල කරා. නිවැරදිව ගන්න පුළුවන්. ඍජු ප්‍රේෂණ හර කරා, බැංකු ගාස්තු සහ ස්ථාවර නියෝග බැරට සටහන් කරා. මෙන්න අවසාන ශේෂය 20500යි. හරි. ඊට පස්සේ ආනවා බැංකු සැසඳුම් විස්තරය. බැංකු සැසඳුම් ප්‍රකාශය. ඔන්න ව්‍යාපාරේ නම ලියලා මෙන්න මේ මාසයේ සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශය කියලා අපිට ගන්න පුළුවන්. හරි, මෙතනට අපි දාන්නේ ආරම්භයේට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. මේ බලන්න සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය කීයක් ආවද අපිට 20500යි. මේකට අපි එකතු කරනවා හැම වෙලාවෙම මොනවද දරුවනේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. නමුත් මේකේ දීලා නැහැ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. ඇයි නිකුත් කරද්දී බැංකු ගිණුමට
බැර වෙලා තියෙන. තුළ බැංකු ගිනුමේ ශේෂය අඩුයි බැංකු ප්‍රකාශේෂය වැඩි එනිසා තමයි අපි බැංකු ගිනුමේ ශේෂයන්නේ එක අඩු කරන්න. නමුත් ඊළඟ එක තැන්පත් කළ නමුන් නිෂ්කාශනය නෝ තැන්පත් තැන්පත් කරදදි බලන්න පුතේ අපි බැංකු ගිනුමට හර කරලා තියෙන තුර බැංකු ගිනුමේ ශේෂය වැඩි එනිසාපියකෙන් මොකද කරන්නේ අඩු කිරීමට තේ තමයි දාන්න. එන අඩු කරනවා තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නෝ චෙක් අටදාහයි. එන අපි අඩු කරා තැන්පත් කළ නමුත් එකතු කිරීම නැහැ නිසාපි අඩු කිරීමට තේ තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නෝ චෙක් කියද බලන්න තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නෝ චෙක් අටදාහයි. දහයෙන් අටක් දෙකයි එකයි දොළොස්දස් පන්සීයයි. අපි එන උත්තරයට ලියනවා පුතේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය බැංකු ප්‍රකාශයට අනුව ශේෂයනවා කිය දෙතකොට රුපියල් දොළොස්දස් පන්සීයක්. හරි ඔන්න එනම් පුතේ අපි සංශෝධිත බැංකු ගිනුම හැදුවා බැංකු සැසඳුම් විස්තරය. අපි යනවා අවසාන ප්‍රශ්නය හත්වෙනි ප්‍රශ්නය පළවෙනික බලන්න වගකීමක් යනු කුමක්ද. හරි මොකද වක්කීමක් කියලා කියන්න අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු වගයන් තියෙනවන අපිවලට කියනවා වගකීම් කියලා නේද. වගකීම් නිසා ව්‍යාපාරයේ සම්පත් අඩුවීමක් සිද්ධ වෙන වගකීම් බේරුම් කරද්දි ව්‍යාපාරයේ සම්පත් අඩුවීමක් සිද්ධ වෙනවා නේද. හරිනම් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගයන් වගකීම් ලෙස හැඳින්වේ. ව්‍යාපාරයේ ගෙවිය යුතු අගයන් වලට අපි කියනවා වගකීම් කියලා. ඒක ආයන්න බලන්න පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක ජංගම වත්කම් ලෙස සටහන් කරන අයිතම දෙකක් සඳහන් කරන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක ජංගම වත්කම් ලෙස සටහන් කරන අයිතම දෙකක්. හරි මොනවාද ජංගම වත්කම් ලෙස සටහන් කරන්නේ? අපි දන්නවා තොගය අය ණය ගැතියෝ තොගය ණය ගැතියෝ. ඊට පස්සේ තියෙනවා ඕන ලැබිය යුතු ආදායම් නැත්නම් උපචිත ආදායම් ලැබිය යුතු ආදායම් මුදල් නැත්නම් බැංකු ශේෂය ඕන තරම් අපි ලියන්න පුළුවන්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක ජංගම වත්කම් ලෙස සටහන් කරන අයිතම දෙකක්. හරි දෙවෙනි ප්‍රශ්නේ බලන්න දිලෙනතරු ක්‍රීඩා සමාජයේ 2017 වර්ෂයේ සිටි සමාජික සංඛ්‍යාව 200ක් වන අතර එක් සමාජිකයෙකුගේ වාර්ෂික සමාජික ගාස්තුව රුපියල් 500යි. එම ක්‍රීඩා සමාජයේ 2017 වර්ෂයේ ලැබීම් හා ගෙවීම් වලට අදාළ තොරතුරු පහත දැක්වේ. සමාජික මුදල් ලැබීම් රුපියල් 100,000යි. ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම් රුපියල් 30,000යි. ක්‍රීඩා පිටිය නඩත්තු කිරීම් රුපියල් 10,000යි. විදුලි ගාස්තු රුපියල් 5,000යි. පරිත්‍යාග ලෙස ලැබීම් රුපියල් 20,000යි. ජල බිල්පත් ගෙවීම් රුපියල් 4,000යි. ක්‍රීඩා උපදේශක ගාස්තු රුපියල් 5,000යි. අවශ්‍ය වන්නේ 2017 12 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දිලෙනතරු ක්‍රීඩා සමාජයේ ආදායම් ප්‍රකාශය. හරි ඔන්න ලැබීම් හා ගෙවීම් අපිට දීලා තියෙනවා පුතේ. අපෙන් අහනවා ආදායම් ප්‍රකාශය. අපි ගන්නවා ආදායම් ප්‍රකාශයක් මේ විදිහට වටිනාකම් තීරු දෙකයි.
නියනො අපේ දිලෙන තරු ක්‍රීඩා සමාජයේ දෙදස් දාහතේ දොළහයි තිස්ස එකෙන් අවසන් වර්ෂය සඳහා අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය උනිින්ම පිධාන්න පුතේ ආදායම් බලමුුවපි ආදායම් වනත් තිනමික ප්‍රධානම ආදායම තමයි අපි දන්නවලා බරමුණු කරනු ගත් සංවිධානයක සාමාජික මුදල් ලැබීම්න ලක්ෂයක් තිය නමුත් ලබීම්නවේ අපි දාන්නේ වර්ෂයට අදාළගාන හොයාගන්න ඕනේ බාන සාමාජික සංඛ්‍යාව දෙසීයයිලු එක්කෙනෙක්ගෙන් අය කරනවලු වාර්ෂික සාමාජික ගාස්තුව රුපියල් පන්සීයක් හරිනම් දෙසීය වැඩි කරන්න පන්සීයෙන් හරි එත්තෙන්නේ කීයද රුපියල් ලක්ෂයකින් ලක්ෂයම ලැබිලා තියෙනවා සමහරභ්‍යාසවල දීර තින ලැබිච්ච තින ගනක වැඩියෙන් හෙමනැත්තන් අඩුවෙන් නමුත් අපි ලැබුණ ගාන නෙවෙයි ධාන්‍ය ආදායම් ප්‍රකාශයේ ලැබුණත් නැතත් වර්ෂයට අදාළ ආදායම තමයි දාන්න කිය දෙෙනම් සාමාජික මුදල් ආදායම ලක්ෂයයි ආදායම් යටතේ සාමාජික මුදල් ලක්ෂයයි ඉට පස්සේ බලන්න ්‍රඩා උපකරන මිලදී ගැනීම එන්නේ නෑ පුතේ ක්‍රීඩා උපකරන කියන්නේ වියදමක් නෙවෙයි වත්කම නේද ක්‍රීඩා උපකරන කියන්නේ වියදමක් නෙවෙයි ඒක වත්කම් ක්‍රීඩා උපකරන ශය වුණොත් ඒක වියදම්මට තේදාන උන්හොඳර පතක තියාගන්න මේ ජංගමන ඕන වත්කම් මිලදී ගැනීම ත්‍රේක වියදම්මට තේදාන්න බෑ කාලච්චේතර දාල වියදමන් නෙවෙයි ඒ දීර්ඝකාලයක් ප්‍රතිලාබ ලබා දෙනවා නිරගවල කියන ජංගම ඕන වත්කම් හරි ඉට පස්සේ ක්‍රීඩා පිටිය නඩත්තු කිරීම් ඒක වියදම්මට දේ අපිට දාන්න පුළුවන් ක්‍රීඩා පිටිය නඩත්තු කිරීම් නේද අපි දාමු වියදම් පුලත් දෙයක් ඉන තියලා අපි ගන්නවා වියදම් හරි වියදම්මට තේ දානවා අපි ක්‍රීඩා පිටිය නඩත්තු කිරීම බලන්න පුතේ ක්‍රීඩා පිටිය නඩත්තු කිරීම දහදාහයි දහදාහයි ඉඩ පස්සේ තියෙනවා විදුලි ගාස්තු පන්දාහයි යන එකත් වියදමක් විදුලි ගාස්තු පන්දාහයි පරිත්‍යාග ලෙස ලැබීම තොර එක ආදායමක් විසිදාහයි ලැබීමක්නේ තොර ආදායම පරිත්‍යාග විසිදාහයි ඉට පස්සේ ජල බිල්පත් ගෙවීම් හාරදාහයි හරි වියදම්මට තේ දානවා අපි ජල බිල්පාත් හාරදාහයි ඉට පස්සේ ක්‍රීඩා උපදේශක ගාස්තු පන්දාහයි ක්‍රීඩා උපදේශක ගාස්තු පන්දාහයි හරි ඔච්චරයි තියෙන්නේ ආදායම්වල එකතුව දාන්න වියදම්වල එකතුව දාලා අපිට ගණනය කරගන්න පුළුවන් හරි ආදායම 120000යි වියදම බලන්න පුතේ 20000යි 24000යි එහෙම නේද හරි 5යි 5යි 10යි 14න් 4 එකක් ඉතුරුයි හරි න්න බලන්න සියලු ආදායම් සහ වියදම් අපි දැම්ම ක්‍රීඩා උපකරණය ඉන්නේ නැහැ නමුත් ශේදීලා තිබ්බොත් ශය හොයලා දාන්න ඕනේ 120000න් 24000ක් අඩු කරනවා අපි දන්නවා අතිරික්තය හෝ ඌනතාවයක් එන්නේ ආදායම් වැඩි නම් අතිරික්තයක් හරි අතිරික්තයක් එනවා 96000ක් හරි පැහැදිලි නේද මෙන්න අතිරික්තය එනවා පුතේ 96000යි අපට දීලා තිබේ ලාබරමුණු කරනොගත් සංවිධානයේ වර්ෂය ලැබීම්මා ගෙවීම අපෙන් අහල තිබ්බා ආදායම් ප්‍රකාශය පිළියල කිරීම මෙන්න අපි ආදායම් ප්‍රකාශය පිළියල කරලා අතිරික්තය ගණනය කරා පුතේ කියද රුපියල් 96000යි අතිරික්තය
හරි අවසාන ප්‍රශ්නයට අපි යනවා. චාමිකගේ වෙළඳ ව්‍යාපාරයේ 2017 12/31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම පහත දැක්වේ. මෙන්න බලන්න පුතේ. ප්‍රාග්ධනය ලක්ෂ 3යි 1/1 දිනට තොගය 5000යි ගැනුම් 33000යි විකුණුම් 85000යි ලදවට්ටම් 4000යි රක්ෂණ ගාස්තු 1500යි ඉඩම් හා ගොඩනැගිලි පිරිවැය 320000යි වේතන 4000යි ප්‍රචාරණ වියදම් 2000යි 12 බැංකු ණය 50000යි වරිපණම් ගාස්තු 500යි බැංකු ණය පොලි 4000යි ණය ගැතියෝ 25000යි ණය හිමියෝ 2000යි බැංකු ශේෂය 40000යි අත ඇති මුදල් 6000යි බලමු අතිරේක තොරතුරු අපි බලන්න පුතේ කියනවා 2017 12/31 දිනට ඉතිරි බඩු තොගය 12000යි ඒ කියන්නේ අවසන් තොගය ඉඩම් හා ගොඩනැගිලි 5% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂය කෙරේ බලන්න ගොඩනැගිලි පිරිවැය කීයක් තියෙනවද 320000යි 100ට කීයක්ද ෂය කරන්නේ 5ක් ඔව් දැන් බලන්න 320000ට 5% බැලුවාම පුතේ 10ක් නම් 32000යි එහෙනම් 5% කීයද 16000යි ණයගැතියන්ගෙන් 10ක් බොල් ණය ලෙස කපා හැරිය යුතුය බලන්න ණයගැතියෝ 25000යි 10ක් කියන්නේ කීයද 2500යි එහෙනම් මෙන්න 2500ක් බොල් ණය කපා හරිනවා ණයගැතියෝ අඩු වෙනවා හරි අපි ඒක දානවා ඊට පස්සේ බොල් ණය දීලා නැහැ කොහෙන් හරි අපි දියා ගන්නවා බොල් ණය කියලා 2500යි බොල් ණය 2500යි උපචිත ප්‍රචාරණ වියදම් 1000යිලු බලන්න පුතේ ප්‍රචාරණ වියදම් 2000යි 1000ක් උපචිතයිලු තව ගෙවන්න තියෙනවා 1000ක් ඒතර ඔක්කොම ප්‍රචාරණ වියදම වෙනවා කාලච්ඡේදයට අදාළ 3000 හරි මෙන්න අපි ගැලපීම් ටික දාගත්තා අවශ්‍ය වන්නේ 2017 12/31 න් අවසන් වර්ෂයේ ලාභ හෝලා ප්‍රකාශය 12/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරි අපි මුලින්ම ගමු ලාභ හෝලා ප්‍රකාශය අපි දන්නවා ලාභයේ හෝලාභයේ පියවර දෙකකින් ගණනය කරනවා දල ලාභයේ ඉස්සල්ලාම ඊට පස්සේ ශුද්ධ ලාභය දල ලාභයේ හොයන විදිය දන්නවා ආකෘති මතකයි වලට දේසියෙන් ලකුණු ගන්න පුළුවන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලකුණු 8ක් ලැබෙනවා ගොඩක් වෙලාවට මේ කොටස් දෙක හදනවට හරි අපි ලියනවා ව්‍යාපාරයේ නම චාමිකගේ ව්‍යාපාරයේ චාමිකගේ ව්‍යාපාරයේ දෙදස් 17 12/31 අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය හරි මෙන්න බලන්න පුතේ අපි උඩින්ම දාන්නේ විකුණු බලමු විකුණුම් කීයද කියලා හරියක් දාගන්න විකුණුම් 85000යි ඍණ විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැයට තේ අපි ගන්නවා ආරම්භක තොගය ආරම්භක තොගය කීයද බලන්න පුතේ ආරම්භක තොගය මෙන්න 1/1 දිනට තොගය 5000යි මැද තීරුවට දාන්නේ අපි 5000යි ධන ගැනුම් මේකට අපි එකතු කරනවා ගැනුම් බලන්න පුතේ ගැනුම් කීයද 33000යි ගැනුම් 33000යි ඊට පස්සේ බලන්න පුතේ ගෙනේ මේ කුලී හැම තියනවද කියලා
තියෙනවද ගෙනේ මේ කුලි සහ පැටවුම් කුලි නෑනේද? හරි, එහෙනම් ඒ දෙකේ එකතුව ගන්නවා අපි. මේකට අපි කියන්නේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. කීයක් වෙනවද? 38,000ක් වෙනවා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. මේකෙන් අපි අඩු කරනවා අවසාන තොගය. බලන්න පුතේ, අවසාන තොගය මෙතන දීලා තියෙනවා ඉතිරි බඩු තොගය 12,000යි. අපි වරහන් කරා. මෙන්න බලන්න, බිංදුවයි 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 8^2 6 3^1 2 26,000ක් වෙනවා විකුණුම් පිරිවැය. දැන් උඩ තියෙනවා විකුණුම්. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම 15^6 9 7^2 5 හරි නේද? 59,000ක් වෙනවා පුතේ දලලාභය. හරි, මෙන්න දලලාභය ගණනය කරා අපි. 59,000යි දලලාභයට පුතේ අපි එකතු කරනවා වෙනත් ආදායම්. වෙනත් ආදායම් බලන්න, වෙනත් ආදායම් මොනවාද මේකේ තියෙන්නේ කියලා. හරි, මෙන්න ලද වට්ටම් තියෙනවා නේද? හරි, ලද වට්ටම් තියෙනවා. හරි, කීයද පුතේ ලද වට්ටම්? 4,000යි වෙනත් ආදායම් යටතේ අපි දිනනවා ලද වට්ටම්. ඒක විතරයි තියෙන්නේ, ඒ නිසා අපිට මේ පැත්තටම දාන්න පුළුවන් 4,000යි. හරි, 63,000ක් වෙනවා. මේකෙන් ඊට පස්සේ අඩු කරනවා පුතේ වියදම්, ඍණ වියදම්. වියදම් මැරතේ මතකයි මුලින්ම අපි දාන්නේ බෙදා හැරීමේ වියදම්. ගණන් හදන්න හදන්න ගොඩක් මතකෙ ඉන්නවා. ඉතින් මේවා නැවත හදන්න ඕනේ. ගණන් හදුවාම තමයි Tamanට ආකෘති මතක හිටින්. හරි, එහෙනම් බෙදා හැරීමේ වියදම් අපි ගමු. බලන්න පුතේ මොනාද තියෙන්නේ බෙදා හැරීමේ වියදම් උඩ ඉඳන් බලාගෙන ඉන්න. රක්ෂණ ගාස්තු පරිපාලන, වේතන කියන එකත් පරිපාලන, ගොඩනැගිලිෂයත් පරිපාලන, අන ප්‍රචාරණ වියදම් තියෙනවා 2,000ක් ගෙවල තිබ්බට 1,000ක් ගෙවී තුල. ඒතර ඔක්කොම දාන්නේ කීයද? 3,000යි ප්‍රචාරණ වියදම්. පළවෙනි තීරුවට වියදම් දාන්නේ අපි. හරි, ඊට පස්සේ වරිපණම් ගාස්තුත් පරිපාලන, බැංකු ණය පොලී මූල්‍ය. හරි, බොල් ණය තියෙනවා 2,500යි බොල් ණය 2,500යි එච්චරයි බෙදා හැරීමේ වියදම් තියෙන්නේ. ඊට පස්සේ ලියනවා පරිපාලන වියදම්. බලන්න පුතේ පරිපාලන වියදම් මැරතේ අපිට දාන්න තියෙනවා උඩින් නම් බලාගෙන ඉන්න රක්ෂණ ගාස්තු 1,500යි රක්ෂණ ගාස්තු 1,500යි ඊට පස්සේ ගොඩනැගිලි ෂය එනවා 16,000ක් වාර්ෂික ෂය 16,000යිනේ එහෙනම් ගොඩනැගිලි ෂය 16,000යි ඊට පස්සේ බලන්න පුතේ වේතන තියෙනවා 4,000යි වේතන. දැන් මේකේ වෙළඳ සේවක වේතන කියලා දීලා තිබ්බොත් බෙදා හැරීම. නිකන් වේතන කියලා විතරක් තිබ්බොත් ඒක පරිපාලන වියදම්කට තේ දානවා අපි. වරිපණම් ගාස්තු 500යි. එච්චරයි නේද තියෙන්නේ? වරිපණම් ගාස්තු 500. හරි,
හරි නේද පුතේ ඔන්නයි අපි දැම්මනේ කලින් හරි ඊට පස්සේ අපි ගන්නවා එහෙනම් මූල්‍ය වියදම් අපි ගණනය කරගන්න ඕනේ ප්‍රතිශතය දීලා තියෙනවා බැංකු ණය පොඩි වල හරි අපි දානවා බැංකු ණය පොඩි මූල්‍ය වියදම් යටතේ බැංකු ණය පොඩි හරි 112 බැංකු ණය 50000යි ප්‍රතිශතය දීලා තියෙන නිසා අපි ප්‍රපොලිය බලන්න ඕනේ 50000ට 112 කියන්නේ 6000යි නමුත් බැංකු ණය පොලී ගෙවලා තියෙන්නේ පුතේ 4000යි එහෙනම් ගෙවිය යුතු එක්කුත් තියෙනවා 6000ෙන් ගෙවලා තියෙන්නේ 4000යි නම් තව ගෙවිය යුතුයි 2000ක් නේද හරි නමුත් අපි ගෙව්වත් නැතත් වර්ෂයට දාල වියදම තමයි දාන්නේ කොහෙද ලාභ හෝ අලාභ ප්‍රකාශයේ එහෙනම් අපි දානවා බැංකු ණය පොලී 6000යි හරි ඔච්චරයි තියෙන්නේ වියදම් වල එකතුව දෙවෙන් රූල්ට දාමු අපි මෙතන බලන්න එතන එනවා 5500ක් බෙදා හැරීමේ වියදම් 5යි 10ෙන් 0.1ක් ඉතුරුයි 6යි 4යි 10යි 11යි 12ෙන් 2 එකක් ඉතුරුයි 22000යි 6000යි 5යි 6යි 2යි 8යි 5යි 13ෙන් 3 එකක් ඉතුරුයි 3යි 33500යි. නැවත බලන්න 5යි 6යි 5යි 11යි 13ෙන් 3 එකක් ඉතුරුයි. 10ෙන් 5ක් 5යි. නැසි 12ෙන් 3ක් 9යි. 5ෙන් 3ක් 2යි. හරි. 29500ක් වෙනවා. අපි ලියනවා පුතේ ශුද්ධ ලාභය. ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා නැත්නම් මාරු කළා හරි මෙන්න ශුද්ධ ලාභය අපි ගණනය කරා පුතේ කීයක් ආවද 29500යි ගැලපීම් සටහනුත් එක්ක හරි මෙන්න ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා කියලා ලියනවා අපි 29500යි හරි එහෙනම් පුතේ අපි යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට හරි අපි ගමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඒත් වටිනාකම් තීරු 3යි අපි ලියනවා චාමිකගේ ව්‍යාපාරයේ දෙදස් දාහතේ 12:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරි මුලින්ම අපි ගන්න පුතේ ජංගම නොවනවත්කම් තීර තුන නම් කරගන්නවා පිරිවැය සමුච්චිතෂය ධාරණාගය රුපියල් කියලා දාගන්න හැම එකේම හරි බලන්න පුතේ මොනවාද මේකේ තියෙන ජංගම නොනවත්කම් ඉඩම් හා ගොඩනැගිලි තිබ්බා නේද මේ බලන්න ඉඩම් හා ගොඩනැගිලි පිරිවැය 320000යි ෂය වුණා ඉඩම් හා ගොඩනැගිලි පිරිවැය තීරුවට දානවා 320000යි ෂය වුණා මේ අවුරුද්දේ ෂය විතරයි පුතේ ඊට කලින් ෂය වෙන් කිරීමක් දීලා තිබ්බේ නෑ 16000යි එනං අඩු කරාම එනවා 304000යි. ඒක විතරයි ජංගම නොනවත්කම් තියෙන්නේ. ඒ ටිකේම එකතුව ගන්න පුළුවන් අවශ්‍යත් නැහැ. ඕනනම් මේ විදිහට ගන්න පුළුවන් 304000යි. හරි. ඊට පස්සේ ගන්නවා පුතේ අපි
ජංගම වත්කම්. ජංගම වත්කම් යටතේ තොගය. තොගය මේ බලන්න අවසන් තොගය කියේද දොළොස් දාහයි. තොගය දොළොස් දාහයි. ඊට පස්සේ අපි දානවා ණය ගැතියෝ. බලන්න පුතේ ණය ගැතියෝ බොල්නෑ කපා හැරිය 10%. ණය ගැතියෝ හිටිය 25,000ක් 2,500ක් අඩු වුණාම 22,500යි. ණය ගැතියෝ එනවා 22,500යි. ඊට පස්සේ එනවා මුදල් ශේෂය. මුදල් හෝ බැංකු ශේෂය. බැංකු ශේෂයකුත් තියෙනවා අතැති මුදල්. බැංකු ශේෂය 40,000යි අතැති මුදල් 6,000යි. බැංකු ශේෂය 40,000යි අතැති මුදල් 6,000යි. මේටික එකතු අපි දානව ජංගම වත්කම්වල 5, 6, 2, 8, 2, 10 බින්දුව එකක් ඉතුරුයි 2, 4, 8. 5, 4, 8. හරි 384,500යි. මේ මොනවාද පුතේ? මුළු වත්කම්. මුළු වත්කම් මෙන්න මේ ව්‍යාපාරයේ 2017 12/31 දිනට මුළු වත්කම්. හරි ඊට පස්සේ අපි නියන්නේ හිමිකම්. හිමිකම් එයටතේ ලියනවා 2017 1/1 දිනට ප්‍රාග්ධනය. බලන්න පුතේ 1/1 දිනට ප්‍රාග්ධනය කීයද කියලා. හරි ප්‍රාග්ධනය 103,000. මේකට අපි එකතු කරනවා ශුද්ධ ලාභය. ගැණිලි තිබ්බොත් ගැණිලි අපි අඩු කරනවා. නමුත් මේ ගානේ ගැණිලි අපිට දීලා නැහැ. හරි ශුද්ධ ලාභය තියෙනවා පුතේ. අපි හොයාගත්තනේ ශුද්ධ ලාභය. හරි මෙතනින් 29,500යි නේද? ශුද්ධ ලාභය 29,500යි. ඊට පස්සේ අපි ගන්නවා ජංගම නොවන වගකීම්. ඊට පස්සේ ජංගම වගකීම්. හරි ජංගම නොවන වගකීම් මතතේ අපි ගන්නවා 112 බැංකු ණය තිබ්බා. බලන්න බැංකු ණය කීයක් තිබ්බද 112. හරි මෙන්න 112 බැංකු ණය 50,000යි. අවසාන තීරුවටම දාන්න පුළුවන් අපිට 50,000යි. ඊට පස්සේ ජංගම වක්කීම් යටතේ ණය හිමියෝ. බලන්න පුතේ ණය හිමියෝ. ණය හිමියෝ 2,000යි. ඊට පස්සේ තියෙනවා උපචිත ප්‍රචාරණ වියදමක් නේද? උපචිත ප්‍රචාරණ වියදම් 1,000යි. උපචිත ප්‍රචාරණ වියදම් 1,000යි. ආයි තිබ්බ මොකක්ද? උපචිත බැංකු ණය පොලියක් තිබ්බ 2,000ක. උපචිත බැංකු ණය පොලි 2,000යි. මේ ටික එකතු වෙනවා 5,000ක්.
මෙන්න බලන්න පුතේ බිඳුවයි බිඳුවයි පහයි නමයයි පහයි දාහතරෙන් හතර එකක් ඉතුරුයි පහයි දෙකයි හතයි එකයි අටයි තුනයි හරි නේද තුන් ලක්ෂ අසූ හතර දස් පන්සීයයි අපි මේකට කියනවා මුළු හිමිකම්හා වගකීම් මුළු හිමිකම්හා වගකීම් මෙනෙන මුළුවත් කම්බල එකතුව සමාන වනාපුතේ මුළු හිමිකම්හා වගකීම්වල එකතුවට. එනාපේ දෙදස් දහට දකුණු පළාත් විභාග ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට ගිනුම් කරණය ප්‍රශ්න ටිකත් අවසන් කරා දුර ගිනුම් කරණය කොටස්නේ ද සියලු ගිනුම් කරණය කොටස් පෙතනින් ආවරණය වෙනවා සමීකරන බැංගු සැස්දුම් ප්‍රකාශ වැරදිනි වැරදිකිරීම් ලාබරමුණු කරනු ගත් සංවිධාන දිත්ව බලපෑබ ඒ වගේම නිෂ්පාදන පිරිවැය වගේම අවසන් මුල්ල ප්‍රකාශන මූලික සටහන් පොත්නේද ඔය සියලු දේවල් මෙතැදිවාලගේ පරීක්ෂා කරනවා. එනම් හිතනවාලට හොඳ අවබෝධයක් ලැබෙන් නැති කියල දි මේවා නැවත නැවත උත්සා කර නද මේ ගානහෙම නේද ලාබහුවලා ප්‍රකාශය සහ මුූල්්‍යදත් ප්‍රකාශය පුළුවන් තරන් හදන් ගනන් හදන්න හදන්න තමයි යාලට පුළුවන් ආකෘති මතක හිටින් නේද නිසා මේවා නැවත නැවත බලන්න පුළුවන් ඔයාලට ඒකල්ලා නේද හැම බේපරේක මේ අවසාන මුූල්ලි ප්‍රකාශන අභ්‍යසයක් අපිසාකච්ඡා කරලති එනම් දරුවුණේ මම හිතනවාලට හොඳ අවබෝධයක් ලැබෙන් නැති කියලා එනඟ අපි තවත් පේපරයකින් තවත් පලාත් පේවරයකින් හමුවවා.